ර්මානු ශාස්සනාව. දේශකාණන් වහන්සේ දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති කොළඹ මහනාම විද්‍යාලයේ ධර්මාචාර්ය, සස්ත්‍රපති පූජ්ජපාද ලේල්වල සමිත ස්වාමින්ත්‍රයණන් වහන්සේ. මෙම ධර්මානු ශාසනාවේ දායකත්වය දරන පින්වතුන් ගනයමුල්ල ගල හිටියාව පදිංචි, වින් රණසිංහ මහතා. කුරුණෑගල බෞද්ධලෝක පාර හතරවන පටුමඟ පදිංචි පියතිස්ස ලොකු බාලසූරිය මහතා. කොළඹ අට බොරල්ල සන්ටයින් පාර ශ්‍රී දර්සෙවන A.GV. පතිරණ මහතා. පස්සර ඩමේරියාපාර පදිංචි, RMDB රාමනායක මහතා, රත්වොලු ගම ජාතික නිවාසයෝජනා ක්‍රමය, පරිනි පුෂ්පමාලා අමර සේක්‍ර මහත්මිය ඇතුළු පිරිස. අලුත්ගම රෝහල පාර චන්දනනිවසේ පදිංචි විනීතා කල්්‍යානිී මහත්මිය. මිනුවන් ගොඩ ගල් ඔළුව අන්නාසිවත්ත පදිංචි ලාල් උඩුගමගේ මහතා. සෙදහෙවතුනි රුක්ක ධම්ම ජාතකය ඇසරුක් කරගෙනයි අධදේශකඛාණන් වහන්සේ ධර්මානු ශාසනාවෙන් කරුණු පහතා දෙන්නේ. ධර්මස්්‍රවනයට පෙර තිශරණ සහිත පංචසීලය සමාදැන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීත් වහන්ස. සාධූ, සාධූ, සාදුූ. නමෝතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්ධස, නමෝතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝතස්ස, භගවතෝ, අරහතෝ සම්මා සම්බුද්දස්ස, බුද්දං සරනගచමි බුද්දං සරනගචාමි දම්ම සරනගඡමි දම්ම සරangගczaමි සංgang saරනගచමි සගhang saරangගචාමි දෘතියම්පි බුද්දං සරනga dutimpi buddang sarenang gacaami dutimpi Damang sarenang gacaami dutimpi daang sarrenang gacami dutimpi sanghang sarrenang gacaami dutiyampi sanggang sarenang gacami timpi buddang sarenang gacha kami tampi budhang sarrenang gaca ciyampi daang sarenang gaca ami Tampi dahang sarenang gacami diampi sanggang sarenang gacaami Tampi sanggang sarenang gacaami mana tipatवेremani sikap pedang sama diami පාන අතිපාතා වේරමනී සික්කහාපදන් සමාධයාමී අදිින්නාදාානාවේරමනී සික්කාපදන් සමාධයාමි අදිින්නාධානා වේරමණී සික්කහාපදන් සමාධයාමි ආමේසු මිච්චාචාරාවේරමනී සික්කහාපදන් සමාධයාමි කාමේ සු මිච්චාචාරා වේරමනී සික්කහාපදන් සමාධයාමි ලාවාදාවේරමනී සික්කහාපදං සමාධයාමී මුසාවාදාවේරමනී සික්කහාපදන් සමාධයාමී රාමේරය මජ්‍ය පමාදට්ටනාාවේරමනී සික්කාපදන් සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට්ටහනා වේරමනී සික්කහා පදන් සමාධයාමී සාධූසාධූ සදෝ සමන්තාචක්කවාලි සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනීරාජස්සෙ සුනන්තුසග්ගමොක්හදන් දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවන කාලෝ අයං බදන්තා දම්මසවන කාලු අයන් බදන්තා සතු සදු සතු. නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුටස්සෙ බගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ බගවෙතු අරහතු සම්මාසම්බුුද්ධස්ස සුකෝබුද්ධානන් උපාදුෝ සුකාසද්ධම්ම දේශනා සුකාසංගස් සාමගේ සමගානං තපෝ සුකෝති සැදහැවත් සාරුණික වාශසනාවන්ත පින්වත්න පින්වොත් පිරිස්ස මේ වෙලාවේදී සැදී පැහැදී සිටින්නේ. අප අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල නෛර්යානිික ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් මේ මොහති ශ්‍රවනය කිරීමට. පින්නතුන මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගනු ලැබුවේ රුක්හ දම්ම ජාතකය මෙම චාතකතාවසුරෙන් මේ පින්වත් පිරිසට දහම් කරුණු ටිකක් පහදා දෙන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ මා මාතෘකා කරගාථාව සුකෝ බුද්ධා නං උපපාදෝ බුදුරජාණන් වහන්සේගේ උපත සැපයි. එවගේම සුකා සද්ධම්ම දේශනා සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ලැබීම සැපයි. සුකා සංගස්ස සාමග්‍ය, එවගේම සංග්‍යා වහන්සේලාගේ සාමග්‍රිය සැපයක් සමගගානන් තපෝසුපුෝ. එවගේම සමගි වුවන්ගේ ඒ තපස හික්මීම සැපයක් හැටියට, බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තිබෙනවා. ඉතින් පින්නතුනි ජාතික කතාවක් ඇසුරෙන් මේ ධර්ම දේශනාව සිද්ධ කරනකොට විශේෂයෙන්ම මේ රුක්ක ධම්ම චාතකෙන් මා බලාපොරොත්තු වෙන්නේ සමගිය පිළිබඳව මේ ඇත්තන්ට පහදල දෙන්නට සමගි සම්පන්නවීම තුළ ඒ ගැටුම් නිරාකරණයවෙලා ද සාමකාමී සහජීවනින්යුත් සමාජයයක් බිහිකරගන්නට පුළුවන්කම ලැබෙන බව විශේෂයෙන්ම අපට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. පින්නතුන මේ රුක්ක දම්ම ජාතකයෙන් කියවෙන්නෙත්. තනිව තිබුණොත් ගසක් වනත් වැටෙන්න්නට පුළුවන්. හැබැයි බද්ධ වෙලා තිබුණොත් එහෙම වෙන්න පුළුවන්කමක් නෑ කියන එක, තුළින් අදහස් කරනවා. පින්නතුන මේ ජාතික කතාව තුළින් විශේෂෙන්ම නිධාන කතාව විශේෂෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ජාතික කතාව දේශනා කරන්නට ඒ අතීත කතාව වශයෙන් තෝරා ගැනුවේ පින්නතුනී ශාක්‍ය කෝලිය ඒ වංශ දෙක අතර ජලය බෙදාගන්නට බැරුව යුද්ධයක් ඇති වුණා. ඒ රෝහිණී ගංගාවේ ජලය බෙදාගන්න බැරුව ඇතිවිච්ෂ මේ යුද්ධය විශාල වශයෙන්ම ගැටලුවක් ගැටුමක් බවට පත්වනා. පින්නතුනි රෝහිණී ගඟ ගලා බසින්නේ හිමාලේ සිට හිමාලින්දලා උඩහින් ශාක්‍ය ජනපදය අරහා කෝලිය ජනපදය පහලින් තිබෙන්නේ මේ ගඟ ගලා බසිනවා ඉතින් නියං කාලෙට බොහෝදුරට වතුර අඩුවෙනවා එතකොට ශාක්‍ය රාජධානය මොකද කරේ වතුරු අඩුවෙනකොට ගඟ හරස් කරලා වැටියක් එහෙම නැත්තං වේල්ලක් සකස් කරා. ඊට පස්සේ පින්නතුනී මොකද වනේ කෝලිය වැසියන්ට වතුර නැතිවුනා. ඊට පස්සේ ඒගොල්ලෝ ශාක්‍යන්ට කිව්වා අපිට මෙහෙම වතුර ලැබෙන්නේ නෑ. අපිටත් වතුර අවශ්‍යයි කියලා. විශේෂයෙන්ම එදා කුෂිකාර්මික ජීවිතයේදී. වතුර අවශ්‍ය කරනවා ඒ කුඹුරු කරන්නට ඒ වගේ දේවල් සඳහා විශේෂයෙන්ම. ඊට පස්සේ ශාක්‍යවංශය අයකිව්වා අපිට වතුර ඉතිරිවුුණොත් දෙන්න පුළුවන් කියලා. පස්සේ. ලිය වංශයේ අය එය සෑහීමකට පත් වනේ නෑ. ඒ අතර තුළ තමයි ගැටුමකට මුලපිරුවේ ඊට පස්සේ එය සමතයකට පත්කරගන්නට පුළුවන් කබක් ලැබුණේ නෑ. සාමකාමීව කතා කරලා මේ විසඳගන්නට පුළුවන්කමක් ලැබුණෙත් නෑ පින්නතුනී. ඉට පස්සක යුද්ධයක් දක්වාගයාා. ඉතින් පින්නතුනි මෙන්න මෙවන් අවස්ථාවක බුදුහාමුදුරුවන්ට දිවසින් දැකගන්නට ලැබුණා මේ රෝහිණී ගඟ ඇසුරු කරගෙන මේ දෙපිරිසක් අතරේ මේ විදිේ කළහයක් ඇතිවෙච්ච බව. ඊයට පස්සේ උන්වහන්සේ මේ ගඟ දිගේ වැඩියා මේ දෙපිරිස ඉන්න ස්ථානයට. ඉතින් ස්ථානයට වැඩම කලාට පස්සේ දැන් දෙපැත්තිේ ඉන්නවා යුද්ධයකට සූදානන් වෙලා. බදුරජාන් වහන්සේ මොකද කරේ පින්නතුන මේ වෙලාවේ. මේ රෝහිලී ගන්ගේ වතුර දෝතක් අත අත් දෙකට ගත්තා. අරගෙන හවා ඔයලගේ ඇගේ තිබෙන ලේද මේ වතුරද වටින්නේ කියලා. ඒ වෙලාවේ කිව්වා ේ වටිනවා කියලා. එම නං මේ වගේ වතුර ටිකකටයි ඔබේ වටිනාලේ හලා ගන්නේ කියලා. බුදුරජාණන්හන්සේ අයට පැහැදිරි කල්ල දුන්නා. එතකොටට ගග ඒ මැද සිටකින්නම බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ධර්මිය දේශනා කළා. ඒ රුක්ක දම්ම ජාතකය.ඒ වගේම විවිත තවත් කතා ප්‍රෞෘති ඇසුරු කරගෙන දෙපැත්ති සමාධානය ඇති කරන්නට ගැටුම් නිරාකරණය කරන්නට යුද්ධය සමතිකට පත් කරන්නට විශේෂය මේ රුක්ක දම්ම ජාතකය දේශනා කරා කියලා සඳහන් වනෝ පින්නතුනි. එතකොටට ඒ අය ඒ ලේහලාගන්න එක නැති කරලා සමගි සම්පන්න වුණ සමගි සම්පන්න වෙලා එතැන් සිට ඒදපිරිසාතරහොඳින් ජීවත් එෙන්න්නට අධිටන් කරගත්ත බවක් අපිට විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් කම තිබෙනවා. ඉතින් පින්නතුන මිලාවේදී බලාපොරොත්ති වෙන්නේ මේ චාතික කතා වැසුරු කරගෙන ි සමාජයට දෙන්න පුළුවන් පනිවිධය කුමක්ද කියලා. දැම් බලන්න පින්නතුන විවිධාකාරයේ ගැටුම් ඇතිවෙනවා. ඊ ගැටුම් ඇතිවෙනකොට සමගිය නැතිවෙලා යනවා. එතකොට සමගිය නැතිවනහම විවිධාකාරයේ ප්‍රශ්න ඇතිවෙලා විවිධ බේදබින්නතා ඇතිවෙලා. ඒ මිනිසුන්ගේ සිත් අප විත්‍ර වෙනවා. බලන්න පින්නතුන එහෙමලං. අපි මේ ජීවත්තල ඉන්න ටික කාලය තුළ ගැටුම් ඇති කරගන්න නැතුව සමගි සම්පන්නව ජීවත්වෙන්න්න අදිටන් කරගන්නට ඕන. පිනතුන අප බුදුරජාණන් වහන්සේ, ගෝෂිතාරාමී වැඩඉන්න වකවානුවක ධර්මදර විනයදර භික්‍ෂුන් වහන්සේ ලාතර, ඇතිවිච්ච ඒ මතිමතාන්තර ගැටුමක් දක්වා ව්‍යාප්ත වනාා. විධ කාරයෙන් බුදුරජාණන් වහන්සේ ඒ දෙපිරිස සංසිඳවන්නට අවවාදන් ශාසනා කළා. නමුත් ඒ අය පිළිගත්තන. පසුව බුදුරජාණන් වහන්සේ පාරලීිය වනයට වැඩම කලා කියල සඳහන් වෙනෝ. ඊට පසුව උන්වහන්සේ ලැවතත් ගෝස්ථාරාමයට වැඩම කරන විට භික්ෂුන් වහන්සේලා සමගි සම්පන්න භාවය ඇතිකරගෙන කටයුතු කරා කියලා සඳහන් වෙනවා. උන්වහන්සේලා වෙනුවෙන් සමස්ත භික්‍ෂුූන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේ විනය පිටකය දේශනා කිරීමේදී මාසිකට දෙවරක් පොහොය කරන්න කියලා අනුදැන වදාලා. ඒ පාමොක් දෙසන්න කිව්වා ප්‍රාතිමෝක්ෂ දේශනා කරනකොට භික්‍ෂූන් වහන්සේලා එකට එකතු වෙනකොට පිළිස් සඳර කතා ඇති වෙනවා පන්නතුනී පටිසන්තාර කතා කියලත් ඒවට කියනවා ඉතින් පිළිසඳර කතාාවල ඒ අයකට එකතු අහම භික්‍ෂූන් වහන්සේලා මේ ආගිය තැන් ඒ විධ තොරතුරු කතා කරනකොට මති මතාන්තර තිබෙනව නම් පින්නතුනී ඒවත් දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා ඉතින් පන්නතුන අපි දන්නවා සමාජෙත් අපි විවිධ විවිධාතනවල රැකීාවන් සිද්ධ කරනකොට සමිචි සමාගම්වල විධාකාරය කාර්ය භාරය කරනකොට අපේ හිතවතුන් ඥාතීන් රැස්වෙනකොට පින්නතුනී ඒවා ආරම්භ කරන්නට මත්තින් ඒගේ සුහ දත්තය ඇති වෙන්න කතා කරනවා යම් යම් අමනාපකම් තිබෙනවනම් ඒවත් නැති කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පින්නතුනී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මීය ඒ විදිහටම පිළිගන්නවා නම්. විනය විනය විදිහට පිළිගන්නවා නම් ශීෂෙන්ම ගැටුම් ඇතිවෙන්නේෙ නෑ හැමෝටම සාමකාමිුවච්චීවත්යන්න පුළුවන් කල්ලි හැදෙන්න්නේෙ නෑ.ඒ මතවාද මතු කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ කියලා අපට විශේෂයම සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ විදිට භික්ෂූන් වහන්සේ ලගේ සමගි සම්පන්න භාවය ඇති කරන්නටත් බුදුරජාණන් වහන්සේ කටයුතු කළ. දැන් බලන්න පින්නතුනි අපට මේ සමගිය ගැන කතා කරනකොට විශේෂෙන්ම ජාතික සමගිය එගේ විධ ජාතිීන් එකමුතුව ඉන්නට අවශ්‍ය කරනවා. එවගේම ආගමික සමගියත් ඒ අතර විශේෂයෙන්ම වැදගත්වෙනවා. අපට මෙහිදී සඳහන් කරන්න පුළුවන් කමැතිබෙනවා පින්වතුනි අන්තරාගමික සහජීවනය මේ බුදුරජාණන් වහන්සේ ආදර්ශයෙන්ම අපට පෙන්නල දුන්න පින්නතුනේ. උන්වහන්සේ වැඩසිටින කාලේ අන්‍යාගමකන්ගේ ආරාමවලට වැඩම කළා ඔවුන් සමඟ බොහෝම සුහදව කතාබස් කලා අන්‍යාගමිකයෝ බුදුරජාණන් වහන්සේ වඩින වෙලාවට ඔය එන ගෞතමයන් වහන්සේ බොහෝම නිශ්ශබ්ධතාවය අග කරන ශාස්ත්‍රවරයක් එනි ශාපි නිශ්ශබ්දව කටයුත්තු කරමු කියලා පින්නතුනි ප්‍රකාශකරපු අවස්ථා අපට විවිධ අවස්ථාවන් වලදී දැනගැන්නට ලැබෙනවා. වගේම පින්නතුනී ජයින ආගමයේ අනුගාමිකෙක්වන උපාලි ග්‍රෝපතියා බුදුරජාණන් වහන්සේ සමග වාද කරලා උන්හන්සේ පරදදන්නට පැමිණි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සමඟහු ආද කරන්න නමුත් ඔහු තමයි පරාජයට පත්තුනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීණී මම අද සිට ඔබගේ ශ්‍රාවකෙක් කරගන්න මම බෞද්ධයෙක් බවට පත්වෙනවා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්නතුන ඔහුට ප්‍රකාශ කළේ කුමක්ද උපාලී. තවදුරටත් කල්පනා කරගන්න එක පාරටම ආගම වෙනස්කරන්ට එපා කියලා. ඊට පසුව ඇවිටිලි කරනකොට ඔහු බෞද්ධෙක් බවට පත් කර ගත්තා. පෙරාගම්මොලටත් ඒ විදිහටම සත්කාර කරන්ට කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී ඔහුට පෙන්න ලදුන්න බලන්න පින්නතුනී ඒ තුළින් පැහැදිලි වෙන්නේ ආගමි කතර සමගිය ඇති කරන්නට කටයුතු කරපු අවස්ථා. ඉති මේ වගේම අපට විශේෂෙන්ම පින්නතුනී මේ ගැටුම් නිරාකරණය පිළිබඳව කතා කරනකොට සමගිය නැති තැන ගැටුමක් ඇති වෙනවා පින්නතුනි. එඒ නම් මේ ගැටුම් කියන්නේ කොමක්ද යම් කිසි ජන සමූහයක් තුළ සිටින කණ්ඩායම් දෙකක් අතර හෝ යම් කිසි පුද්ජලයන් දෙදෙනෙකු අතර අභ්‍යන්තර වශෙන් තමාගේ සිත තුළ හෝ ගැටුම් ඇතිවෙන්න පුළුවන් කමතිබෙනවා. එක් පාර්ශවයක් අනිත් පාර්ශවයේ මතය නොපිලි ගැනීම හ්ඩායම් අතර ගැටුම් ඇතිවීමට බලපානවා පින්වත්න්නේ. තමාගේ සිතේ එකනෙකාට පරස්පර අදහස් දෙකක් ඇති වනහම ඒ අදහස් දෙකාතර ඒ ඇතිවෙන විවිධතා ගැටුමක් බවට පත්වෙන්නට පුළුවන් කමතිබෙනවා. විරුද්ධ පාර්ශව දෙකකින් විරුද්ධ සිතිවිලී දෙකෙන් අතර ඇතිවන ඒ හැප්පීම ගැටුම ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන් කම තිබෙනවා. පින්නතුන ගැටුම්වල විවිධ ස්වරූප තිබෙනවා. අබිදන්නවා සමාජීන්නකොට බහින් බස් වෙනවා ආරවුල් ඇතිකරගන්නවා රන්්ඩුවෙනවා, පහරදීම් ගාතනී කිරීම් දක්වාම ව්‍යාප්තවෙන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් පින්නතුන මේ ගැටුම් නිරාකරණය කරගැනීම අවශ්‍ය කරනවා. මුල් අවස්ථාවේදිම විසඳා නොගතහොත් එය ජීවිත හා දේපල හානිවීම දක්වාම දුරදිග යන්න පුළුවන්. ගැටුම් නිරාකරණය කර ගැනීමට යාමේදී ඇතිවෙන බාධකකම් කටලුත් තිබෙනවා. එක් පුද්ජලේ කෝයෙක් පාර්ශයක් මතය වෙනස් නොකර දැඩි ස්ථාවරයකින් කටයුතු කිරීම තමාගේ මතයේ වරද හරි හැටි තේරුම් නොගැනීම. එවගේම විකල්ප විසඳුමක් සොයා ගැනීමට උනන්දු නොවීම ගැටුමට සම්බන්ධ සියලු පාර්ශව එම ගැටලුව විසඳ ගැනීමට ඉදිරිපත් නොවීම අනෙක් පාර්ශවය හෝ අනෙක් පුද්ලයා තම මතය ජෑග්‍රහණය කර ගැනීමට උනන්දුවීම මෙන මේ කියන කරුණු අපිට හඳුන්න්නට පුළුවන්. පින්නතුනී ගැටුමක් ඇති උනහාම එය නිරාකරණය කර ගන්නේ කොහුමද කියලා. සරලම ක්‍රමය නම් ගැටුමට සම්පන්ධ දෙපක්ෂයමෙක් වී සුහදව සාකච්ඡා කරන්නන් අවශ්‍ය කරනවා. දැම් බලන්න පින්නතුනී සප්ත අපරිහානීය ධර්ම දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සමගිව රැස්සෙන්න්නට ඕන සමගිව සාකච්ඡා කරන්න ඔවන් සමගියව විසිරයන්නට ඕන බලන්න එතකොටට ගැටුම් ඇතිවෙඩි නෑ. ඒ රැස්වීම සාකච්ඡා කිරීම, සමගිව විසිරෑම ඉතාහමත්ම වැදගත් කරනවා. එහෙම නම් පින්නතුනි අදපිට සමාජයේ දිහා බැලවාම පේනවා. විධ සමිති සමාගම්. විධ රැස්වීම් පින්නතුනී විවිධකම් කටලු ඇතිවෙනවා ගැටුම් දක්වා ව්‍යාප්තවිලා යන ස්වභාවයක් අපිට පේනවා. අද ගමක තිබෙන සුළු මහෝ රැස්වීමක් වුණත් ගැටුමකින්තොරෝ පාත්වාගෙන යන්නට බැරි තත්වයක් අද උදවෙරලා තිබෙනවා. මෙතනදී වැදකත්වෙනවා පින්නතුනී මැදිහත් කරනය ගැටලුව විසඳා ගැනීමට මධ්‍යස්ථ පුද්ජලීකුගේ සහය අවශ්‍ය කරනවා. බලන්න මේ ජාතක කතාවී සඳහන්වුවන ශාක්්‍ය කෝලිය යුද්දයේදී. බුදුහාමුදුරුව මැදිහත්කරුවෙකු වුණා ලංකාවේට වැඩම කරලා මයංගනී යක්ෂ ගෝත්‍රිකයන් අතර හටගත් ආරවුලේදී. බුදුරජාණන් වහන්සේ මැදිහත්කරුවෙකු වුණා. නාගදීපේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙන අතර හටගත් ආරවුලේදීද. බුදුහාමුදුරුව, මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළා. එහම නම් පින්න තුනී ගැටුමක් ඇතිවෙනොට ඔබටත් පුළුවන් මැදිහත්කරුවෙකු වෙන්න. ඔබ දරුවෙක් නම් ඔබේ පවුලින්න අම්ම තාත්තා ඇතල පවුලේ ඇතිවෙන ගැටලු වෙලාවෙදී. ඔබට මැදිහත්කරුවෙක් වෙලා එය විසඳදන්න පුළුවන්.ඒවගේ ඔබ අම්ම තාත්තනන් දරුවන් අතර ඇති වෙන ගැටුම් දී ඔබට මැදිහත්කරුවෙකු වෙන්න පුළුවන්. භික්‍ෂූන් වහන්සේට ගමී. ඇතිවෙන ප්‍රශ්නවලදී මැදිහත්කරුවෙක වන්න පුළුවන්. ඔබ පාසල් ශිෂ්්‍යයෙක් නම් ශිෂ්‍යන් අතර ඇතිවෙන ගැටලුවලදී ඔබට මැදිහත්කරුවෙක වෙන්න පුළුවන්. ඒ විදියට පින්නතුනී ඕනෑම තැනක ඇතිවෙන ගැටලුවකද ඔබ මැදිහත්කරුවෙකු වෙනව නම් ඔබටය ඉතා හමත්ම වැදගත් ගෞරවයක් ලබන්නන්නට පුළුවන්ගම ලැබෙනවා. අපිේ ඇතිවෙන ගැටලු තවතවත් වැඩි දියුණු කරගන්නට ඉඩහරින්න හොඳනෑ. ඒ බුදුහා මුදුරුවෝ විවිධ ජාතක කතා උදාහරණ දක්වමින් උපදේශනය සිද්ධ කරලා ඒ ගැටුම් නිරාකරණය කලා. සමතකරණය මගෙනුත් ගැටුම් නිරාකරණය කරගන්න පුළුවන් වෙනවා. බලන්න පින්නතුනේ පවුල් ආරවුල් සුළු වැරදි විසඳීම. වැනි දේවල් සඳහා මෙම ක්‍රමය ඉතා මත්ම වැදගත්වෙනවා. බ දන්නවා දෙවිනි සංගහායනාව අවස්ථාවේදී දස වස්තුව විසඳ ගැනීම සඳහා උබබාහිකාවක් පත්කිරීම. ඒ කියන්නේ කාරක සභාවක් දෙපක්ෂේම හතර හතර බැගින් තෝරලා අටදිනේ ගෙන්යුක් කාරක සභාවක් තෝරා ගන ය විනිශ්චය කරා කියලා සඳහන් වෙනවා. ගැටුම්. නිරාකරණය කර ගැනීම සඳහා පිනතුනී පුද්ජලයා තුළ අවශ්‍ය වෙනවා ඉවසීම. අනිකාගේ අදහස් වලට හොඳින් සවන් දෙන්න පුළුවන් පුද්ගලයෙක් වෙන්නට ඕන පින්නතුනී. එවගේම කාර්ුණික බවතියන්නට ඕන. සුහද සීලී වාතාවරණයක් පවත්වාගෙන යන්නට පුළුවන් කමතිබෙන්න්නට ඕන. විශේෂයෙන්ම ඔබ දන්නවා. මේ වගේ අවස්ථාවන් නොලදී එකිනෙකාට ඇනුම් පද කියන්න එහෙම හොඳ නෑ. ඒ හැමවෙලාවමදීම තමන් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්වෙනවා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අපට තිබෙන්නට අවශ්‍ය කරනවා. එවගේම පරිත්‍යගශීලී බව, සියල්ල තමාගේ වාසියට නොව දෙපැත්තටම වාසිදායක. වන ලෙස තමන්ගේ සමහර ඉල්ලීම් ඉවත් කර ගැනීම මෙිහිදී අවශ්‍ය කරනවා පින්නතුනිි. ඒවගේම පින්නතුනි මනසි සාමී ඇතිකරගන්නට පුළුවන් කමල් අපි ඇතිකරගන්නට ඕන. අපි සිත තුළ හොඳ සාමයක් ඇතිකර ගන්නට අපි කටයුතු කරන්නට ඕන. විශේෂෙන්ම පින්නතුන අපි මෛත්‍රී භාවනා වගේ ඒ භාවනාවන් වර්ධනය කර ගැනීමේදී. අපේ සිතිවිලි බොහම සෞමය තත්වයට පත්වෙනවා. බලන්න පින්නතුනි සියලු සත්‍යයෝ නිදුක්වෙත්වා නීරෝගවෙත්වා, සුවපත්වෙත්වා දුකින්මිදෙත්වා නිවන් ලබත්වා කියල කියනකොට ඒ සියලු සත්වයෝ. අපේ මනුෂ්‍ය, කොට්ටාසය වගේම අපා දෙපා සිව්පා බහුපා කියන මේ සත්ව කොට්ටාසියත් අයිති වෙනවා. මේ විශ්වයේ සිටින ැහැම දිනාට මයිතකොට මෙත් සිත අපි දක්වන්නට ඕන මුළු විශ්වයටම අපි මේ විශ්වයටම මෙත් සිත ඇති කරගන්නට ඕන ඒවා. අපි හැම වෙලාව දීම සියලුම සත්‍යයන්ටම. ඒ සාමීෙන් ජීවත් එන්නට ඉරෝගීන් ජීවත්ෙන්ට හැකියාව ලැබෙන් එක කියලා ප්‍රාර්ථනා කරනවන එක ඇත්තටම අපිට ලොකු පිනක් කුසලයක් අත්කරගන්නටත් පුළුවන්කම ලැබෙනෝ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාටත් පැහැදිලි කලා සමහරවෙලාවට ඔබගේ යම් යම් අඩු පාඩු තිබෙන වනං. ඔබ, සුරු සැනක් ගහන තරම්වත් මෛත්‍රී සිත ඇතිකරගන්න ඒ සිත ඇතිකරගෙන කටයුතු කරනවනං ඔබ පින්නතුන්ගේ දානය වලඳන්න සුදුුසු කෙනෙක් බවට පත්වෙනවා කියෙලවඋන්හන්සේ දේශනා කලා පින්නතුනේ. ඒ වගේම මනෝ විද්‍යාත්මකව අපි කල්පනා කරන්න ට ඕන මේ විශ්වයේ. අපිට පමලක් නෙවෙේ මේ ඉන්න හැම දෙනා අතරම හොඳින් චීවත් එන්නට හැමෝටම, යි තිබෙනවා කියලා. ගහ කොල්ල සතා සව්පාවට මිවිශෂී ජීවත්ව එෙන්න්නට අයිතිය තිබෙනවා පින්නතුනි. ඒම අපි කල්පනා කරන්නට ඕන. එවගේම විවිධ උපදේශනයන් ඇතිකරගන්නට අවශ්‍ය කරනවා ජාතික කතායහිදී ඉතාම වැදගත්වෙනවා. එවගේ ස්වාභාවික පරිසරය නිරීක්ෂණය කිරීම තුළ දැම්බලන්න පින්නතුනී අපිට යම් යම් පරිසර අවස්ථාවන් නොලට ගිහාම සිත අපට නිවී සෙනසින ස්වභාවයක් ඇති කරගන්නවා. ඒක නිසා තමයි බුදු හාන්දුුරුව අර්‍ය ගතෝවා රුක්ක මුලෝග ගතවවා කියලා උන්වහන්සේ දේශනා කරේ ආරාම කුටි නිර්මාණය කරනකොටඒ වගේ පරිසරයක් තමාගේ හිත සංසුන්වීමට බලපාන බව උන්වහන්සේ පැහැදිලිව අපට පෙන්නල දුන්න අපින්න තුනේ. ඉතින් බලන්න මෙන්න මේ විදියට කටයුතු කිරීම තුළ ඔබගේ පවුලි සමගිය ඇතිකර ගන්නට පුළුවන් කම තිබෙනවාඒවගේම ඒ පවුල කියන්නේ කුඩාමේකකය ඒ දරුවෝ එකතු වෙන පාසල් පරිසරය ය අම්ම තාත් එකතු වන අනිකුත් ආයතන සේවාවන් සිද්ධ කරන සමාජ පරිසර වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම එතකොට සාමකාමීව පවත්වාගෙන යන්න පුුවන් කම තිබෙනවා ගෙදර දීම අපි මේක ඇති කරනවනං අම්ම තාත්ත දරුවෝ මේ ගැටුම් නිරාකරණය කරලා ඇතිවෙන දේවල් ඒ සංසිඳවල සමගියෙන් සමාහධානයෙන් ජීවත්වන්න ඕන පනිවිඩය ගෙදරදීම ලබා දෙනවනම් පිනතුනී අද හුගාක් ප්‍රශ්නවලට විසඳුම් අපට එතන දිීමස්යානට පුළුවන් කම තිබෙනවා. මොකද එතන ඇති වෙන දේවල් තමයි ඒ. අය තමයි අනිකු සියලුම සමාජ නියෝජනය කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒ කාරණය මතික තියාගන්නට ඕන. එතකොට බලන්න පින්නතුනි ඒ කියන එක මුතුකම ශක්තිය අපි එකට ඉන්නකොට වැඩී පින්නතුනි. තනියෙන් හිටියොත් අපිට වාක් අඩුවෙනවා. ඒ නිසා අපිට හුඟක් පිරිසක් එකට එකතු වෙලා. කට මේ රට ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්නට පුළුවන් කම තිබෙනවා දෙම් බලන්න සත්තුන්ගෙනුත් අපිට ආදර්ශ ලැබෙනවා පින්නතුන බලන්නේ අපිටයි ගිරව රෑනක් වගේ සතුන් පක්ෂීන් පියාම්බා යනකොට බලන්න එකට එකතු වෙලා පියාම්බයනෝ හැබැයි ඉදිරිියෙන් යනෝ නායකෙක් ඔහු ට අමාරුවෙනකොට ඔහු පස්සට කියලා තවත් නායකෙක් ඉදිරියට එනවා බලන්න ඒ විදියට ඔහුන් ඒ එකට එකතු වෙලා ඔවුන්ගේ අභියෝගයන් ජයගන්න ක්‍රියා කරනවා පින්නතුනි. එතකොට අපි විශේෂෙන්ම මෙහිදී ඇතිකරගන්න ටඕන ගුණධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කල්ල තිබෙනවා පින්න තුනි කරුණාව මෛත්‍රිය දයාව ඇතිකරගන්න ටෝන ආත්මාර්ථකාමී බව අඩුකරගන්න ඕන පරාර්ථකාමිත්වය වැඩි කරගන්න ටඕන ඒගේ අනුන්ගේදියුණුව ගැන නිතර දිවේලි සොයන්නට අවශ්‍ය කරනවා පින්නතුනී. අන්න එහෙම වනහම පින්නතුනී අපට හඟාක්ම අපිට එන අභියෝගයන් ප්‍රශ්නවලදී අපිට ඒවාට නිසි පිළියම් ශ්‍රරාගන්නට පුළුවන් කම තිබෙනවා. බලන්න පින්නතුනිී අපේ බුදුපියාණන් වහන්සේ විශේෂයෙන්ම අප ආදර්ශයෙන් මෙගේ අවස්ථාවන් නොලදී අපට පැහැදිලි කරේ සමග සම්පන්න භාවය ඇතිකරගෙන කටයුතු කිරීම තුළ මෙලොවම ලබාගත්ත මනුෂ්‍ය ජීවිතය සාර්ථකව පාත්වාගෙන යන්නට පුළුවන් කමතිබෙනවා. බලන්න පින්නතුනී. අපි ඉතාමත්ම වාසනාවන්ත මනුෂ්‍යාත්ම භාවයක් මේ ලබාගෙනති වෙන්නේ. එතකොටේ මනුස් ්‍යාත්ම භාාවය තුළ අපි ගත වෙන කාලය තුළ විවිධවීධ ප්‍රශ්න ගැටුම් ඇතිකරගෙන කටයුතු කොත් මොකද වෙන්නේ අපි හැමදිනාටම මූලික බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්නට ලැබෙන්නේ නෑ පිනතුනී අපි මේ පදිලා ඉන්නේ එකනි කාතර ගැටුම් ඇතිකරගෙන ඒ ප්‍රශ්න ඇතිකරගෙන ජීවත් වෙන දෙෙවෙ අපේ ඒ කාය අධිටනය යුත්තේ මේ සංසාරදුකින් එතර වෙන්නට අපි හැකි ක්‍රියා මාර්ග ගන්නට ඕන. එතකොට කාගෙවත් ඇදකුද හොයන්නට කාගෙවත් ආගිය තොරතුරු හොයන්නට ගැටුම් ඇතිකරගෙන විධ විවිධ ආකාරයෙන් ජෑග්‍රහණයන් ලබා ගැනීම තවකාලිකයි. එතනදි වෙන්නේ අපි හැමෝටම ඒ මේ සංසාරදුකින් එතෙර වෙන්නට අවශ්‍ය මේ ආගොමික ජීවිතයේදී යම් යම් අලු පාඩු සිද්ධ කරගන්නවා. නේද. ඒ නිසා අපි හොඳින් කල්පනා කරගන්නට ඕන මේ විදිේ සමගි සම්පන්නව එකට එකතු වෙලා ජීවිතය ගත කරන්නට අපි ක්‍රියා කරනව නං එක ඉතා මත්ම වැදගත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. එතකොටට පින්නතුනී, අපිට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපුයි පිළිස් සඳර කතාාවලිනුත් අපිට පැහැදිලි වෙන්නේ එක එක අතර ඇතිවෙල තියන යම් යම් අමනාපකම් ඇතිවෙල තිබෙනවාන ඒවා දුරු කරගන්නට අපට කතාකිරීම අවශ්‍ය කරනවා. ඒ නිසා මේ වචනය හරිම බලවත් පින්නතුන මේ වචන ශක්තිය වැතගත්වෙනවා. බුදුරජාණන් වහන්සේත් වචන මගින් තමයි බණ කිව්වේ. එවගේම පිරිත් දේශනා කළේ එතකොටට ඒවා විශ්වයේ තාම තිබෙනවා. අපි මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන අපි ආගමික ජීවිතය ගත කරනකොට ඒ ආශිර්වාදය අපට ලබාගන්නට පුළුවන්කම ලැබෙනවා පින්නතුනේ. එතකොට මෙන්න මේ විදියට බලනකොට පින්නතුන බුදුරජාණන් වහන්සේ ඒ හැම ශේෂස්ත්‍රයක්ම අරමුණු කරලා භික්‍ෂූන් වහන්සේලා ඒ සිව්ුවනක් පිරිසම උන්වහන්සේ එකම පිරිසක් බවට සකස්කරගන්නට ඒ අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය ලබා දුන්නලා එපමණක් නෙවෙයි. ඒ තවත් සමාජී තිබෙන විවිධ ඒකක ගැන උන්වහන්සේ අවධානය යොමු කලා. බලන්න පින්නතු න සිංාලෝවාද සූත්‍රයේ දේශනා කරනකොට ඒ මොලින්ම දෙමාපිය දූදරු සම්බන්ධතාවය. ඊළඟ ගොරු සිසු සම්බන්ධතාවය අඹු සැමි සම්බන්ධතාවය මිතුරු සම්බන්ධතාවය. එවාගේ ගිහි පැවිදි සම්බන්ධතාවය පාලක පාලිත කියන සම්බන්ධතාවය කියන මේ ශේෂත්‍රයන්හි අවධානී යොමු කලා එතකොට ඒ අයගිං අන්‍යු්‍ය වශයෙන් ඒ යුතුකම් ඉෂ්ට සිද්ධ වෙනකොට සාමකාමී සහජීවනයෙන් යුක්ත සමාජයක් බිහිකරගන්නට පුළුවන්කම ලැබෙනවා. සාමකාමී සහජීවනයෙන් යුක්ත සමාජයක් බිහිවෙනකොට ඒ සමාජයේ ගැටුම් ඇතිවෙන්නේ නෑ පින්නතුනි. එනිසා සමතකරණය. වගේක් කරුණු කාරණ මම සඳහන් කලාකාරයට ඔබට ඇතිකරගන්නට පුළුවන් කම තිබෙනෝ. ඒ නිසා හැම වෙලාවේදිම ඔබ මතකතියාගන්නට ඕන පින්නතුනිී ඒ ඇතිවෙන ගැටුම් නිරාකරණය සිද්ධ කරගන්න කොට ඒ විදියට අපි කල්පනා කාරීව කටයුතු කරන්නට අවශ්‍ය කරනවා. ඉතින් පින්නතුනිී, බලන්න මේයා කාරයට අද සමාජයේ දිහා බැලුව හම අපිට ගාත් දුරට පැහැදිලි වෙනවා. විවිධ ශේෂ්‍රවල යම් යම් ගැටුම් අරබුද්ධ කාරී තත්වයන් ඇතිවෙල තිබෙන බවක් අපට සමාජයේදී පේනවා. ඉතින් ඒට විවිධ විවිධ හේතු ඇතිවෙන්නට පුළුවන් කමති වෙනවා. එනිසා අපි විශේෂෂ වශයෙන්ම මේ ගැටුම් ඒවා නිරාකරණය කරලා සමග සම්පන්නව කටයුතු කිරීම වැදගත්වෙනවා. රටක් ජාතියක් ආගමක් ගත්තහම මේ හැම ශ්‍රේෂත්‍රයකම සමගිය රඳා පවතීම අවශ්‍ය කරනවා පින්නතුනේ. එතකොට ඒ අය අතර හොඳින් ජීවත්වෙන්න පුළුවන්. ඒ පුද්ජලයන්ගේ. සියලුම දේ බැබැලිවීමට හේතුවෙනවා පින්නතුනේ. එනිසා පි හැමවෙලාවේදීම. ි එකනිකා පරයන්නට ඒ වගේම එකනිකාගේ අදහස් වලට ගරු කරන්න නැතුව අපි ක්‍රියා කරලා අපි චෑග්‍රහණය ලබන්නට ඕන කියනවනං එය නියම ජෑග්‍රහණයක් වෙනි නෑ පින්නතුනි. සටනින් ලැබෙන එම නැත්තං ගැටුමෙන් ලැබෙන ජෑග්‍රහණය සාර්ථක ජෑග්‍රහණයක් වෙනි නෑ.ඒ නිසා පිනතුනී අපි ධර්මානු කූලව අපේ හිත සකස් කරලා. ඒ සියලූම ප්‍රශ්නවලින් අපි ලබන දුක නැතිකිරීමෙන් ලබන ඒ සැනසීම. තන්හාව දුරුකිරීමෙන් ලබන සැනසීම උතුම් නිවන් සුවය දක්වා අපි ගමන් කරන්නට ක්‍රියාකිරීම අවශ්‍ය කරනවා පින්නතුනේ. ඒමලං අපිට නිවනින් මෙපිට තියනමී සියලු දේවල් ලෞකිකයි පින්නතුනේ එනිසා වස්තේ. ස්තිරන සදා කාලිකනෑ. එනිසා අපි හැමදිනාගේම ඒ කායන අධිටනවිය යුත්තේ මේ සංසාරදුකින් අතමිදී ලබන උතුන් නිර්වාණ සම්පත්තිය ලබා ගන්නට. ඒ සඳහා ඒ අවශ්‍ය කරන පිළිවෙත් අපි පිරීම අවශ්‍ය කරනවා පින්නතුනිි. අන්න ඒ තුළින් අපිට පුුවන්කම ලැබෙනවා එහමනං. මේ ලැබූ මනුෂ්‍යජීවිතය සාර්ථකව පාත්වාගෙන යන්නට අපට පුළුවන්කම ලැබෙනවා. එහෙම වනොත් අපිට නැවත හැරී බලනකොට අපිේ ්ජීවිතය සාර්ථක වනා කියලා අපට හිතල සතුටු වෙන්නට පුළුවන්කම තිබෙනවා පින්නතුනී. ඒ නිසාමිනමී රුක්ක දම්ම ජාතකය ඇසුරෙන් මම මේ ඇත්තැන්ටමිතික් වෙලා පැහැදිලිකරේ මිනමී කරුණු ටික, කොට ගැටුමක් දක්වා ඇතිකරගන්නට හොඳ නෑ. එක නිසා සමතකරණය අවශ්‍ය කරනවා ඒ සමතකරණය තුළින් සමතකරුවෙක් වෙලා ඔබගේ ප්‍රශ්න නිරා කරණය කරගන්නට කියලා මාමී මොහොතේ හැම දෙනාටම සීපත් කරමින්. ඔබ මෙතෙක්වේලාමී ශ්‍රවණය කරනු ලැබූ ධර්ම දේශනාව තුළින් ඔබගේ මෙලොව පරලෝ බ්‍යහාර්ථ සංසිද්ධිය. ලවර තුන් නිවනිින් සැනසෙන්නමේපින් හේතු වාසනාාවීවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. සාධූ සාධූ සාධූ, අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානු ශාසනාවේ දායකත්‍රය දරන පින්වතුන්ගේ අරමුණුස් සහ ප්‍රාර්ථනාවන් ගනේ මුල්ල ගල හිටටියාව උතුර අංක එක සියතුනබී නිවසේ පදිංචි අජිත් රණසිංහ මහතාගේ අද දිනට යෙදින හැටවන ජන්මදිනිය වෙනුවෙන්, වසර තිස්තුනකට පෙර පරලෝ සැපත් හේමන්ත රණසිංහපියාණන්ටත්, වසර විසි අටකට පෙර පරලෝ සැපත් කරුණාවතී රණසිංහම යනියන්ටත්, වසර දෙකට පෙර පරලෝ සැපත් වෛද්‍ය ලිත් රණසිංහ සොහිරාටත්, විසිහතර වසරකට පෙර පරලෝ සැපත් අතුු ගිරියේ විසූ පත්පේරියගේ සිරිසේන පෙරේරාපියාණන් ඇතුළු වංශ පරම්පරාවේ පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට ප අනමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දයිකත්‍රයයේ දරනවා ගනේමුල්ල ගල හිටියාව පදිංචි භාර්්‍යාව මනෝජා ප්‍රියානිි පෙරේරාම හත්මිය සමඟ කවිෂන් දිල්රංග රණසිංහ පුතනුවන්. කුරුණෑගල බෞද්ධාලෝකපාරේ හත්‍රවන පටුමගේ අංක එකසිේ හතරෙන් තිස් සතර දරණ නිවසේ පදිංචිව සිට වසර දහතුනකට පෙර හදිසි අනතුරකින් පරලෝසැපත් වූ, අමර අයිරින් ලොකු බාලසූරිය මහත්මියයටත් වසර විසිපහකට පෙර පරලෝ සැපත් වූ ලොවි නෝනා රහ සිංහමහත්මියටත් වසර විසිහයකට පෙර පරලෝ සැපත් නාරංගොඩ ඇරෑපොල LBA ගුණවර්ධන මහත්තාටත් වසර දාසේකට පෙරපරලෝ සැපත් Kඒ ඇලිස් නෝනා මාතාවටත් වසර අටකට පෙර පරලෝ සැපත් නික වැරටිය හිලෝකම දියවල් ලෑව පදිංචිව සිට පරලෝ සැපත් BMMA රි දියන්සේ මහතාටත් පරලෝ සැපත් සියරුම ඥාති මිත්‍රාදීන්ටත් මෙම ධර්මදේශනාවේ කුසල බලින්, කල් මරණයකට ගොඳරු නොවී වහහා චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණ අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් මෙම කුසලයන් සම්පාධනයට තමාහා එක්කු සියලු දෙනාටද ධර්ම දේශනය කරන ලද ගෞරුුණණිය දේශක යනන් වහන්සේටද ධර්මශ්‍රවණය කළ සියලු ලෝකවාසීන්ටද නිදුක් නිරෝගී සුවයත් දීර්ඝෂ ප්‍රාර්ථනා කරමින් දායිකත්්‍රය දරනවා කුරුණෑගල බෞද්ධ ලෝක පාර හතරවන පටුමඟ පදිංචි, තිස්ස ලොකු බාලසූරියම හතා ඇතුළු දූදරු පිරිස. මත බුදුවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහා කරුණා සමාපත්තියට සමදරුම හොතේ තම දෙම උපියන් හමුුවේවා යොමු වේවා දිස්වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදැරිවද පරලෝසපත් තම සහෝදන ඥාති හිතමිත්‍රාදීන්ට රටවෙනුවෙන් දිවිපිදූරණ විරුවන්ට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් ශසිින්දු පුතුගේ දූ දරුවන්ට දීර්ගා විෂ හා සෙත් පැතිීම සඳහත් පූජනයේ බලංගොට ආනන් ම. නායික ස්වාමින් වහන්සේට පතනබෝධියකින් නිර්වානවබෝධියය ලබේවා යන ප්‍රාර්ථනාවෙන් ජුතුවත්. සියරුම ස්වාමින් වහන්සේලාට නිර්වාණවබෝධය ලැබීම පිණසත් රට වෙනුවෙන් කැපවී සේවේ කරන සැමටත් ලෝකවා සීන්ටත් සෙත් පැතිීම සඳහත්, සියලු සත්්‍යයෝ සෝපත්වේවා යන අරමුණින් ජුතුවත්. පතිරන මෙහුම් පදනමේ වර්ෂපූර්ණ පුඥ්යෝත්වය සහිපත් කරමින් සියල්ලන්ටම පින් අනමෝධන්වේවා යන පාර්ථනාවෙන් යුතුව දායයිකත්‍රය දරනවා බොරැල්ල සර්පන්ටයින් පාරේ ශ්‍රී දරසෙවන අංකකසිය තිස් සතෙහි පදිංචි ජයවීර පතිරණ සහ ආයිය රත්න පතිරණ යන සහෝතරයිින්. වයිසෞරුදු අනුවක් වන RMKB රාමනායක පියානන්තත් වයිසෞරුදු අසූතුනක්වන DMMA ෝමාවතී කුමාරි හාමීම ෑණියන්ටත් නිදුක් නිරෝගී භව හා දීර් ගෞශ පාර්ථනා කිරීම හා. ඉක්මන් භවක ධර්ම අවබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත්. දනන්ජයේ මදුෂංකරාමණයක පුතට අධ්‍යහපන කටටු සාර්ථක කර ගැනීමටත් නිරෝගී භාවය හා ධර්ම අවබෝධය පිණිසත්. චමිතු දිල්මින් රාමණයක පුදුට මෙවර උසස් පෙළ විභාගය ඉහලින්ම සමත්වීම පිසත් නිරෝගී භාවය හා දර්මවබෝධය පිනිසත් දමයන්තිම හත්මියයට නිරෝගීභාවය හා ධර්මවබෝධය පිණිසත් දෙපාර්ශව පරලෝ සැපත් සසිරුම ඥාති මිත්‍රාදීන්ට පින් අනමෝදැන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහත් කොරෝනා රෝගයන් හා වෙනත් හේතුන් නිසා පරලෝ සැපත්සිලුදිනාට පින් අනමෝදන් කිරීම සඳහත්. අපවත් වී වදාල සලුම ස්වාමින් ව හසේලාට මේ පින් අනෝදන් වවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දාෛකත්‍රය දරනවා. පස්සර ඩැමේරියාපාර පදිංචි RMDB. රාමනායික මහතා. විස්ශ්‍රාමික පාඩසාාලාචාර්ය ජනනාත චන්්‍රගුප්ත අමර් සෙක්කර මහතා පරලෝ සැපත්වී වසර හතක් පිරීමනිමිත්තින් එතුමාට පින් අනමෝදන් කර නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායිකත්‍රය දරනවා, හරදවලු ගම ජාතික නිවාසයෝජනා ක්‍රමය. අංක එකකොල් හඩී විස තුනෙහි පාදිංචි බිරිඳ හරිනිි පුෂ්පමාලා අමර් සේකර මහත්මිය හරින්ද්‍ර චමිර. මර සේකර පුතනුවන් සහ ලේලිය වන චමිලා නිරංජලී කුමාරි ගල්ලගේ මහත්මිය. අලුත්ගම රහල පාරේ චන්ද්‍රනනිවසේ පදිංචිව සිට දෙදස් දා හත්‍රවසරේ නොුවැම්බර් මස පහළොස්වනඳන පරලෝසපත් SJP නන්ධාවතීමම අවතුමියයටටත්, G චන්ද්‍රපාලත් පියතුමාටත් පත්මා චද්‍රසීලී සොයුරියටත් සිරිවන්ස සොහිවුරාටත් ධර්ගා නගරය කුරුතු වත්තේ පදිංචි සිට පරලෝ සැපත් ඩේවිඩ්ද සිල්වා පියතුමාටත් ධර්මා වීරනාරායන මෑනියන්ටත් පරලෝ සපත් සිරුඥාති මිත්‍රාදීන්ටත් මෙම කුසලේ අනමෝතන් වී මේ දුක් ඇති කටුක සසරින් මිදී පාකාමී ජීවිතය ඉක්මනින් කෙලවර කර සැපසහිත ප්‍රතිපදාවකින් මේ ගෞතතුම බුදු සසුනේදීම වහ චතතුාරි සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණ අවබෝධය ලැබේවා යන පාර්ථ. නෙන් යුතුවත් සුජීවත්ව සිටින දෙපාර්ශ්වය සහෝදර සහෝදරියන් දූදරුවන් ඇතුළු සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝාශ් ප්‍රාර්ථනා කිරීම සඳහත් ධර්මස්්‍රවනය කළ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහත් නිර්වාණවබෝධය පිණිසත් මෙම ධර්මානු ශාසනාවේ දායකත්්‍රයේ දරනවා අලුත්ගම රෝහලපාරේ චන්දරනිවසේ පදිංචි විනිතා කල්යානි ම හත්මියය. වසරෙ කොල් හකට පෙර පරලෝ සැපත් ආදරණය මෑනියන් වන ලක්ෂ්මි උඩුකමගේ මෑනියන් ඇතුළු දෙපාශවයේ පරලෝ සපත් සියලු ඥාතීන්ට පින් අනමෝදන් කරනිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත්. කොවිට වසංගත තත්තේ හේතුවෙන් අකල් මරණයන්ට පත් වූ සියලු දෙනාට පින් පැමිණවීම සඳහත් සුජීවත්වෝ සිටින එම්. ගේ යබරපයාානන් ඇතුළු සියලු දෙනාට නිදුක් මිරෝගී සුව දීර්ඝෞෂ ප්‍රාර්ථනා කිරීම සඳහත් දායිකත්‍රයේ දරනවා මිනිුවන් ගොඩ ගල් ඔලුව අන්නනාසිවත්තේ පාදිංචි ලාල් උටුකමගේ මහතා. දැන් පං්ඥානමෝදනා කිරීම සඳහා ගෞරෝණය දේශක්‍යාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. මේ මොහොතයේ ධර්මස්ශ්‍රෝණය කරපු පින්ුවත් සෑමදිනාටමත්. ගේ දායිකත්වය ගෙන කටයුතු කර ලැබූ පින්නතුන් අතර සුජීවත්ව වාසය කරන හැමදිනනාටම නිදුක් නීරෝග සු සම්පත්ති ච්චර ජීවනය දර්ඝවස් සැලසේවා පරලෝ සැපත් සියලු දිනාටම මේ පින් අනුමෝදන්ව ඒ සැපෙන් සැපේට පත්තිෙත්වා. ඒ කොරෝනාරෝගය විශිෂෙන්ම මෙරැටින් මි ලෝකෙන් මෑත් වෙලා සත සාන්තිය හැමදිනාට මැතු වෙලා නිදහසේ ්චීවත් එෙන්න්නට හැකියාව ශක්තිය දහිරය මේ තුළින් සැලසේවා හිමි වේවා කල සාදු කියල ප්‍රාර්්ඨනා කරගන්න. ආකාසට්හාාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා, පුුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්හන්තු සාසනං ආකාසට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා, පුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්හන්තු දේශනං, ආකා සට්ඨාච බුම්වට්ටහා දේවා නාගා මහිද්දිිකා, ප්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කන්තුතුවං සදා. සාධූ, සාධූ, සාතුූ. සැදහැවතුනි ඔබ සවන්ඳුන් එම ධර්මාමම් ශාස්සනාව පැවැත්තුූ දේශ කියාණන් වහන්සේ දෙහිවල ශ්‍රේ සුදර්ශන ධර්මනිකේතනාධිපති කොළඹ මහනාම විද්‍යාලයේ ධර්මාචාර්ය, ශාස්ත්‍රෘපති පූජ්ජපාද ලේල්වල සමිත ස්වාමින්ත්‍රයණන් වහන්සේ. දේශකාණන් වහන්සේට නිදුක් මිරෝගීසුව දීර්ඝාශ ප්‍රාර්ථනා කරමින් සාධකාරයක් පවත්වමු. Sado, sado, sado. දෙවතුනි ඔබටත් පුුවන් ස්‍රෝදේශය සේවේ ධර්මදේශනාවන් සඳහා දායකත්වය ලබාගන්න කතා කරන්න ආගමිකාංශයට අපගේ දුරකථන අංකය බිදුුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතායි එකසිහතලිහ බින්දුුවයි එකයි එකයි දෙකයි හයිසියානු හතායි එකසිහතලිහ මෙම ධර්මදේශනාව සංයුක්ත තැටියාකෝ කැසට පටයක් ඔබට අවශ්‍ය නම් මෙම දුරකථනාකෙන් විමසන්න බිදුුවයි එකයි එකයි තුන් සියහතයි ධහයයි අසූ දෙක බින්දුුවයි එකයි එකයි තුන් සය හතයි දහයයි අසූ දෙක, ඔබට තෙරුවන් සරණයි.